දුහිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප වෙත දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මහත් කරුණාවෙන් අපට කියලා දුන්න අපගේ මහෝත්තම කල්යාණ මිත්‍ර රත්නය පරම පූජනීය අපගේ පින්වත් ගුරු දේවයාණන් වහන්සේට අප සියලු දෙනාගේම ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත් මෑණියන් වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අහන්න තරම් වාසනාවන්ත වුණා. ඒ වාසනාව අපට ලැබිච්ච නිසා අපි ආපු සසර ගමන කෙබඳු එකක්ද කියලා අපිට දැනගන්න වාසනාව උදා වුණා. ඒ වාසනාව සසරේ ගමන් කරන කෙනෙකුට හැමදාම ලැබෙන්නේ. ඒ වාසනාව සසරේ ගමන් කරන කෙනෙකුට ඉතාමත් කලාතුරකින් ලැබෙන වාසනාව. ඉතින් ඒ අපගේ සසර ගමන පෝෂණය වෙන්නේ කොහොමද? අපගේ සසර ගමන නතර වෙන්නේ කොහොමද කියලා අපිට බුදුරජාණන් වහන්සේ කියලා දුන්න ඉතාමත්ම වටිනා සූත්‍ර දේශනාවක් තමයි අපි මේ දවස්වල ඉගෙන ගනිමින් ඉන්නේ. ඒ තමයි පුත්තමංස සූත්‍රය. මොකද්ද පුත්තමංස සූත්‍රය? පුත්‍රයාගේ මාංශ ගැන වදාළ දේශනාව. ඒ උපමා කොට භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාව තමයි අපි ඉගෙන ගනිමින් ඉන්නේ. එතන මේ සූත්‍ර දේශනාවේ ගිය වතාවේ අපි භාග්‍යවතුන් වහන්සේ මුලින්ම දේශනා කළ දහම් කොටස ඉගෙන ගත්තා. අපි මේ ආහාර සසර ගමන පෝෂණය කරන, උපත පෝෂණය කරන, උපන් සත්‍ය අවපෝෂණය කරන ආහාර වර්ග ගැන තමයි ඉගෙන ගනිමින් සිටියේ. එතකොට ඒ ආහාර ගැන ඉගෙන ගන්න අතරතුර අපිට මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ පුත්තමංස සූත්‍රය ඉගෙන ගන්න වාසනාව ලැබුණා. එතන මේ සූත්‍ර දේශනාවේදී ගිය වතාවේ අපි ඉගෙන ගත්තා භාග්‍යවතුන් වහන්සේ මේ ආහාර වර්ග හතරෙන්, ඒ කියන්නේ කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන මේ ආහාර වර්ග හතරෙන් සසර ගමන පෝෂණය වෙන හැටි දේශනා කරද්දී කබලින්කාර ආහාර ගැන දකින්න ඕනේ පිළිවෙල ගැන තමයි පුත්තමංස සූත්‍රයේ මුලින්ම අපි ගියවතාව ඉගෙන ගත්තේ. ඉතින් ඒ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ එතනදී අපිට කියලා දුන්නා අපි මේ ගන්න ගොරෝසු සියුම්ම ආහාර ගැන දකින්න කියලා ක්‍රමයක්. ඒ උපමාව තමයි කාන්තාරේ ගමන් කරන අම්ම කෙනෙකුගේ තාත්තා කෙනෙකුයි දරුවෙකුයි ආහාර නැතුව යද්දී මේ දෙන කතා වෙනවා. අපි කොහොමද ආහාර හොයාගන්නේ? ඒතර ආහාර හොයාගන්න කාන්තාරේ ක්‍රමයක් නැහැ. ඒතර මොකද කරන්නේ? මේ අම්මයි තාත්තයි කතා වෙනවා අපි මේ දරුවා මරලා අපි මස් කාලවත් මේකෙන් ඈතර වෙමු කියලා. ඒතර කරන්නම දෙයක් නැතිකම නිසා තමයි අම්මයි තාත්තා මේ වගේ තීරණයක් ගත්තේ. මොකද දැන් තුන් දෙනාම නැත්තම් කාන්තාරේදී මැරිලා යන. අම්මයි තාත්තයි ඉතුරුනොත් ආයේ දරුවෙක් හදාගන්න පුළුවන්.
ඉතින් මේ නමුත් අම්මා තාත්තා දෙන්න එක්කෙනෙකුට තමන් මේ හදපු දරුවව මරන්න බෑ. ඒ දරුවා අම්මයි තාත්තයි එහාට මෙහාට අම්මා ගාවට යවනවා තාත්තා, තාත්තා ගාවට යවනවා අම්මා. අන්තිමට ඒ වෙහෙසට දරුවා මැරෙනවා. දැන් දරුවා මැරුණට පස්සේ ඒ දරුවාගේ එතන ජීවිතේ නෑ. එතන තියෙන්නේ නිකන් මලමිනියක් විතරයි. ඉතින් මේ මස් චුට්ටක් අනුභව කරලා කයේ ක්ලාන්ත ගතිය නැති කරගන්න බඩ පිරෙන්න කයිද අම්මයි තාත්තයි? නෑ, යම් වෙහෙසක් තියෙනවා නම් ඒක දුරු වෙන යම් ප්‍රමාණයක් ආහාරයට ගනි. සතුටින් ආහාරයට ගනිද? නෑ, අඬ අඬ ශෝක කර කර කොමගේ එකම පුතා කීකේ තමයි ඒක ගන්න. ඉතුරු කරගෙන ආපහු ගිහිල්ලා හොඳට උයලා කන්න ඕනේ කියලා අදහසකින් ඉතුරු කරගනිද? නෑ, එතර වෙන්න තව දවසයි නම් තියෙන්නේ. ඒ දවස කන්නේතු යන්න පුළුවන් නම් ඒ අම්මයි තාත්තයි මොකද කරන්නේ? අර තියෙන මස් ටික වීසි කරලා දාලා ඒ වෙහෙස දරාගෙන ඒ ගමනියයි. ඒතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා මහණෙනි මේ ගන්න ආහාරයේ දිහා ඒ විදිහට දකින්න. ඒ විදිහට බලන්න. ඔය විදිහට මේ ගන්න ආහාරය ගැන දැකලා නුවණ විමසලා යම්කිසි කෙනෙක් මේ අවබෝධය පිණිස නුවණ මෙහෙව්වොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා එයාට තමන් ගන්න ආහාර වේල එයාට පුළුවන් පංචකාම ගුණික රාගයම අවබෝධ කරන්න. අවබෝධ කරලා අනාගාමී කෙනෙක් බවට පත් වෙන්න. ආයමත් මේ ඇස කන නාසය දිව කයින් මේ සතුට ලබන මේකේ මේ ඇස කන නාසය දිව කය මනසට වසඟ වෙලා වේදනා විඳින සසරෙන් එයාට එතෙර වෙන්න. ඒ කාම ලෝකේ කරා නොයෙන්න තමන්ගේ ජීවිතේ ප්‍රඥාව පුබුදව ගන්න එක උපකාර වෙනවා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ නම් මේ කබලින්කාර ආහාරය අවබෝධ කරොත් එයාට මොනවා වෙනවා කියලාද දේශනා කළේ? එයාගේ මේ පංචකාම ගුණ පිළිබඳ තියෙන රාගය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා කියලා දේශනා කළා. ඊළඟට අද අපි දැන් ඉගෙන ගන්නේ භාග්‍යවතුන් වහන්සේ ඒ සූත්‍ර දේශනාවෙම දිගටම දේශනා කරගෙන යනවා. කතංච භික්ඛවේ පස්සාහාරෝ දට්ඨබ්බෝ. දෙවෙනි ආහාරය මොකද්ද? ස්පර්ශ ආහාරය. භාග්‍යවතුන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි, මේ ස්පර්ශ ආහාරය දැනගත යුත්තේ කොයි විදිහටද? දැන් මේ අපි ස්පර්ශය කියන එක දැන් අපි යම්කිසි මට්ටමකට තේරුම් අරන් ඉන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. ඒ තමයි ස්පර්ශය කියන්නේ තින්නම් සංගති පස්ස. කරුණ තුනක එකතු වීම ස්පර්ශය. මොනවද? ඇසත් රූපයත් ඇසේ විඥානයත් එකතු වීම මොකද්ද? ස්පර්ශය. කනත් ශබ්දයත් නිසා හටගන්නා කනේ විඥානය. එතකොට මේ තුනේ එකතු වීම මොකද්ද? ස්පර්ශය. නාසයත් ගඳ සුවඳත් නිසා හටගන්නවා නාසයේ විඥානය. ඒ කියන්නේ මොකද්ද? ගඳ සුවඳ දැනගන්නවා. දැන් නාසය හමුවට ගඳ සුවඳ පැමිණුනහම ඒ ගඳ සුවඳ දැනගන්නේ කොමකින්ද? ඒ දැන ගැනීම කියන සිද්ධිය සිද්ධ වෙන විඥානය පිහිටියා කියන දේ එක්ක විඥානයෙන් තමයි දැනගන්නේ. ඊළඟට දිවයි රසයයි විඥානය එකතු වීම දිවේ ස්පර්ශය. කයයි පහසයි විඥානය එකතු වීම කයේ ස්පර්ශය. ඒ කියන්නේ මනසයි අරමුණ නිසා මනසින් අරමුණ දැන ගන්නවා. ඒකට කියන විඥානය. මේ කරුණ තුනේ එකතු වීම ස්පර්ශය. ඊතර මේ ස්පර්ශය භාග්‍යතනාස දේශනා කර ආහාරයක්. ඉපදිච්ච සත්‍යයට පැවැත්ම පිණිසත් උපතක් කරා යන සත්‍යයට අනුග්‍රහ පිණිසත් පවතින ආහාරයක්. එතකොට මේ ආහාරය ගැන දැනගන්න ඕනේ කොහොමද? දැන් මේ ස්පර්ශය කියන එකෙන් එහෙනම් අපිට ගැලවෙන්න පුළුවන්ද? බෑ. ඇස් දෙක ඇරියද යම් මොහොතක ස්පර්ශයෙන් ගැලවෙන්න පුළුවන්ද? බෑ. නාසය තියෙනවා. ගඳ සුවඳ දැනෙනකින් බේරෙන්න පුළුවන්ද? බෑ. කන තියෙනවා. ශබ්ද ලෝකේ පවතිනවා නම් අපියවට ඒ කනයි ශබ්දේ විඥාන එකතු වෙනවා කියන සිදුවීමෙන් ගැලවෙන්න පුළුවන්ද? බෑ. අපි ආහාර ගන්නකොට රස විඳිනකොට ඒ දිවයි රසය විඥාන එකතු වෙනවා කියන කාරණෙන් අපිට ගැලවෙන්න පුළුවන්ද? බැ. ඊළඟ කය තියෙනවා. පරිසරයේ තියෙන සීතල රසණය ඊළඟට සුළඟ දාහය මේවා කයට නොදැනී තියෙනවා කියන කාරණය වළක්ව ගන්න පුළුවන්ද අපිට? දැයි නැතු වෙන්න පුළුවන්ද? දැ ස්පර්ශයෙන් ගැලවීම නෑ. අපේ මනසට අපි ඉන්න වෙලාවට අරමුණු වෙනවා ගලාගෙන
මේ තුන එකතු වෙනවා කියන කාරණයෙන් ගැලවෙන්න පුළුවන්ද? එන්න එපා කියලා නවත්ත ගන්න පුළුවන්ද? බෑ. ඒක ආහාරයක්. ඒතර භාගතුන් වහන්සේ වදාළ මේ ස්පර්ශ ආහාරය කොහොමද දැනගන්න ඕනේ? හරිම ලස්සනට භාගතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. හම ගලවා දෙමු, ගව දෙනක් ඉන්නවා. ඔන්න හිතන්න කියන කවුද ඉන්නේ? හම ගලවපු ගව දෙනා. එතන මේ ගව දෙනගේ කොහෙවත් හම නැහැ. සම්පූර්ණයෙන් හම ගලවන. හැබැයි මෙරිච්ච ගව දෙන පණ පිටින් හම ගලවපු ගව දෙනක් ඉන්නවා කියලා හිතන්න කියනවා. ඉතින් මේ ගව දෙන බිත්තියකට හේත් වෙලා ඉන්නවනම් ඒ බිත්තිය ඇසුරු කොට ඉන්න සත්තු ඒ ගව දෙන කන්න පටන් ගන්නවා. හේතුව මොකද්ද? හම ගලවලා. රෑ ගිහිලා බිත්තියකට හේතු වුණත් මොකද වෙන්නේ? බිත්තියම් තාක් සත්තු ඉන්නවද ඒ සත්තු කන්න පටන් ගන්නවා. වතුරක බැහැගෙන ඉන්නවනම් මොකද වෙන්නේ? වතුරේ ඉන්න සත්තු කන්න පටන් ගන්නවා. එලිමහනක් ඇසුරු කරගෙන ඒ ගව දෙන ඉන්නවනම් මොකද වෙන්නේ? එලිමහනේ ඉන්න සත්තුවේ ගව දෙනව කන්න පටන් ගන්නවා. භාග්‍යතුනස දේශනා කරනවා පින්වත් මහණෙනි, හම ගලවපු ගව දෙන ඇසුරු කරන්න යම් යම් දෙයක්ද ඒ ඒ ආශ්‍රිතව ඉන්න සතුන් ඒ ගව දෙන කන්න පටන් ගන්නවා. දේශනා කරන ඒව මේව කෝහම් භික්කවේ පස්සාහාරෝ දට්ටබ්බෝති වදාමි. පින්වත් මහණෙනි, ස්පර්ශ ආහාරය ගැන දැනගත යුත්තේ ඔන්න ඔය විදිහට කියලයි මං කියන්නේ. දැන් හරි පැහැදිලි නේ? දැන් එතන භාග්‍යතුනස ලස්සන දේශනා කරනවා. ගව දෙන යම් යම් තැනක් ඇසුරු කරනවා නම් ඒ ඒ තැන ඉන සත්වේ ගව දෙනව කන්න පටන් ගන්නවා. පින්වත් මහණෙනි, ස්පර්ශ ආහාරය ඔන්න ඔය විදිහටයි දැක්ක යුත්තේ කියලයි මං දේශනා කරන්න කියනවා. දැන් අපිට මේක අපේ ජීවිතේට සිද්ධ වෙනවද නැද්ද? නිරන්තරයෙන් අර ගව දෙනට සිද්ධ වෙන දේ තමයි අපේ ජීවිතයට වෙන්නේ. ඇයි අපි ඇස් දෙක ඇරෙන හැම වෙලාවකටම යම් තාක් රූප තියනා නම් ඇස් හැමුවේ ඒව පේන එක වළක්වන්න අපිට පුළුවන්ද? බෑ. අපි ඇස් අරිනකොට අපි හැමුවේ තියෙන අකමැති රූපයක් නම් ඒක පේන්න එපා කියලා අපිට වළක්වන්න පුළුවන්ද? බෑ. අපි ඇස් දෙක බිඳිලා නැත්තම්, ඇස් දෙක වැඩ කරනවා නම්, අපේ ඇස් සමයේ රූපෙ තියෙනවා නම්, අපේ අවධානය මානසිකාර ඒ තුළට යොමු වෙලා නම් ඒ තුළ අපි ඒක දැනගන්නවා කියන දේ සිද්ධ වෙනවා. කනට අපිට අපේ කන හොඳට ඇහෙනවා නම්, යම් තාක් ඇහෙන මානේ ශබ්ද තියෙනවා නම් ඒ සියලු ශබ්ද ඇහෙනවා කියන දේ සිද්ධ වෙනවා. අර ගව දෙන බහිනවා නම් වතුරට සැනසිල්ලා කියලා හිතාගෙන වතුරේ ඒ යවට යම් තාක් සත්ත්ව ඉන්නවා නම් කනවා කියන දේ සිද්ධ වෙනවා. අපි ආහාර ගන්නකොටත් එහෙමයි. දැන් හොඳට බලන්න, අපි ආහාර ගන්නකොට අපි ඒ ආහාර එක අපි ගන්න වෙලාවට යම් තාක් රසවල තියනවා නම් ඒ සියලු රස අපිට දැනෙන්නේ නැද්ද? අපි අකමැති තිත්ත රස තියෙනවා. අපි අකමැති කහට රස තියෙනවා. එහෙම නැත්නම් ලුණු වැඩි ආහාරයක් ලැබෙනවා. අපි ආහාරයට ගන්නකොට ඒව අඩුවෙන් දැනෙන, ඒව නොදැනී ඉන්න කියලා අපිට වෙන් කරන්න පුළුවන්ද? බෑ. ස්පර්ශය හට ගන්නවද යම් යම් තාක් ඒ හැම වෙලාවකම ඒ තුලින් ලැබෙන දේ අපිට මේ අපේ ජීවිතේට එකතු වෙනවා. මේක ලස්සනට භාග්‍යතුනස් දේශනා කරනවා. පස්සේ භික්ඛවේ ආහාරේ පරිඥාතේ තිස්සෝ වේදනා පරිඥාතෝ හොಂತಿ. පින්වත් මහණෙනි, ස්පර්ශ ආහාරය ගැන සම්පූර්ණයෙන් අවබෝධ කළොත් ත්‍රිවිධ වේදනාව සම්පූර්ණයෙන්ම අවබෝධ කළා වෙනවා. එහෙනම් දැන් මේ කියන්නේ මොකද්ද? දැන් අපි ඉස්සෙල්ලාම කිව්වා භාග්‍යතුනාසේ පුත්තමංස සූත්‍රයේ මුලින්දෙම කිව්වා මේ කබලින්කාර ආහාර අවබෝධ කරොත් එය පංචකාම ගුණික රාගයෙන් ප්‍රහාණය කරනවා කියන. ඒ කියන්නේ මොකද්ද? කබලින්කාර ආහාරය අත්දකින්න තියෙන්නේ ඒක ඇහින් දැකලා. අපිට ඇහින් දැකෙන්නේ නැතුව ඒ ආහාරය අත්දකින්න පුළුවන්ද? බෑ. එක්ක ඒ ආහාර ගැන කනින් අහලා, නාසයෙන් ආග්‍රහණය කරලා, ඊට පස්සේ දිවෙන් රස විඳලා, ඒ කයට පහස ලබලා, ඒ කියන්නේ අපි දැන් අපි සීතල කරලා ගන්න ආහාරයක් රසණින් ගන්නවද? නෑ. අපි කියන මේක කූල් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒ පහස අපි අත් විඳින්නේ, ඒ ආහාරය අපි අත් විඳින්නේ කයින් පහස ලැබලා.
යස අපි කියන අපිට ඒකක් ගත්තොත් මේක නිවිල වැඩි කියන. ඒ කියන්නේ මොකද්ද? ඒ කබලින්කාර ආහාරය ගොරෝසු හෝ සියුම් හෝ වේවා. ඒක අපි අත් විඳින්නේ අත් දකින්නේ මේ කය තුලින්. එතකොට මේ ඇස කන් නාසය දිව කය පරිහරණය කරලා තමයි අපි මේ ආහාරය අත්විඳින්නේ. එතකොට එයා මේ ආහාරය හොඳටම නුවණින් විමස විමස අවබෝධ කරන්න ගියොත් එයාට දකින්න ලැබෙන්නේ මොකද්ද? අවබෝධ කරන්නේ පංච කාමයේ කෙරෙහි තියෙන රාගය. එතකොට ආහාරයට කෙනෙක් ආසයි. අපේ හිතේ ආහාරයට අපි ආහාරයට ආසයි කියලා හැඟීම එනකොට එතන තියෙන්නේ මොකද්ද? ප්‍රියමනාප රූපය, ප්‍රියමනාප ශබ්දය, ප්‍රියමනාප සුවඳ, ප්‍රියමනාප රසය, ප්‍රියමනාප පහස. ඕක තමයි කෙනෙක් අවබෝධ කරන්නේ. ආහාර වේලා අවබෝධ කරලා අනාගාමි වෙනවා කියන්නේ පංචකාම ගුණ අවබෝධ කරලා එයා ඒ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරනවා. ඒ වගේම භාග්‍යතුන්ස් දේශනා කරන මේ ස්පර්ශය. දැන් ස්පර්ශය අපිට දැන් අපි කොච්චරවත් අපේ මේ ස්පර්ශය වෙවි තියෙනවා. දැන් දැනුත් අපිට කනයි ශබ්දයයි විඤ්ඤාණයයි ස්පර්ශය වෙවි තියෙනවා. හැබැයි මෙන්න ස්පර්ශය කියලා කියන්න දෙයක් අපිට තියෙනවද? නැහැ. ස්පර්ශය උනා කියලා දැනගන්න තියෙන්නේ විඳින්න. ඒකයි භාග්‍යතුන්ස් දේශනා කරන්නේ ස්පර්ශාහාර ගැන සම්පූර්ණයෙන් අවබෝධ කළොත් ත්‍රිවිධ වේදනාවම අවබෝධ කරනවා කියන. ඒ කියන්නේ ඇසයි රූපය විඤ්ඤාණය එකතු වුණා කියලා අපිට දැනගන්න තියෙන්නේ එක්කෝ අපි මේ වෙලාවට සැපක් විඳිනවා. එක්කෝ අපි දුකක් විඳිනවා. එක්කෝ අපි දුක් සැප රහිත විඳීමක් විඳිනවා. පස්සපච්චා වේදනා ස්පර්ශ නිසා විඳීම හට ගන්නවා. එතකොට ඇහැයි රූපය විඤ්ඤාණය එකතු වෙලා තමයි මේක වෙන්නේ කියලා දැනගන්න තියෙන විඳීම තුනේ. එතකොට ස්පර්ශාහාරය හොයාගෙන හොයාගෙන ගියොත් එයාට අහුවෙන්නේ මොකද්ද? විඳීම. එතකොට විඳීම අවබෝධ කරොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නත්ති කිංචි උත්තරින් කරණීයන්ති වදාමි. පින්වත් මහණෙනි මේ ත්‍රිවිධ වේදනාව සම්පූර්ණයෙන්ම අවබෝධ වුණොත් ඒ ආර්ය ශ්‍රාවකයා හට නිවන පිණිස අමතවෙන් කළ යුතු කිසිවක් නැහැ කියලයි මම කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? අරහත්ත්වයට පත් වෙනවා. මේ ස්පර්ශය අවබෝධ කරොත් ස්පර්ශ ආහාරය හොයාගෙන ගියොත් එයාට අහු වෙන ත්‍රිවිධ වේදනාව. ත්‍රිවිධ වේදනාව අවබෝධ කළොත් එයා අරහත්ත්වයට පත් වෙනවා. විඳීම ගැන දැන් භාගතුනස් දේශනා කරන්නේ විඳීම දැන් එයා හොයාගෙන යනකොට එයාට හම් වෙන විඳීම. ඒතර ඒ විඳීම තුලින් එයා ඒ විඳීම නුවණින් විමසන්න ගත්තා. භාගතුනස් දේශනා කරන මේ විඳීම හරියට දිය බුබුලක් වගේ කියන. වැස්ස වෙලාවට මේ වතුර පිරලා තියෙන තැනකට වතුර බිඳුව වැටෙනකොට දිය බුබුලු මතුවෙනවා. හැබැයි ඒ දිය බුබුලු වල දීර්ඝායුෂ තියෙනවද? නැහැ. මොහොතින් මොහොතේ දිය බුබුල බිඳෙනවා. එකක් හටගන්නකොට එකක් බිඳෙනවා. එකක් හටගන්නකොට එකක් බිඳෙනවා. ඒතර ඒ විඳීම අන්න ඒ වගේ කියලා දකින්න කිව්වා. දැන් අපි සැප සතුටින් ඉන්න වෙලාවට අපිට දුක කියන එක තියෙනවද? නැහැ. අපි දුකෙන් ඉන්න වෙලාවට අපිට සැප කියන එක තියෙනවද? අපි උපේක්ෂාවෙන් ඉන්න වෙලාවට සැප දුක කියන දෙක තියෙනවද? නැහැ. එතකොට ඒ යම් විඳීමක් තියෙනවද? ඒ වෙලාවට ඒ විඳීම පමණයි තියෙන්නේ. එහෙනම් අපි යමක් විඳිනවද? ඒ හැම වෙලාවකම පෝෂණය ලබන්නේ කුමන ආහාරයද? ස්පර්ශ ආහාරය. ඕනම දෙයක් අපි විඳින්න නම් ස්පර්ශය වෙවි තියෙන්නේ. අපි කියමු අපි ආහාරයක් රස විඳිනවා කියලා. එතකොට ඒ ආහාරයේ රස විඳිනවා කියන්නේ අපි ආහාරය අපේ දිවේ ස්පර්ශ වෙවි තියෙන තාක්කල් විතරයි නේද අපි විඳින්නේ. අපි ආහාරයේ ආහාර අරගෙන ඉවරුණාට පස්සේ මොකද වෙන්නේ? ස්පර්ශය එතනින් අවසන්. දිවේ ස්පර්ශය ඒ හටගත් ස්පර්ශය අවසන්. දැන් අර අපි මීට කලින් ඉගෙන ගත්ත අසුතවන්ත සූත්‍රයේ ඒකෙදි භාග්‍යවතුන් වහන්සේ ලස්සනට දේශනා කරා සැප සහගත විඳීම හටගන්න හේතු වෙන ස්පර්ශයෙන් සැප විඳීම හටගන්න. ඒ කියන්නේ අපිට විඳීමක් හට යම් කිසි ස්පර්ශයක් හටගන්නකොට ඒ අපිකම ඇහැමුවට රූපයක් පැමිණෙනකොට ඒ පැමිණෙන රූපයේ තියෙන්නේ අපේ සතුට උපද්දවන දෙයක් නะ. ඒතකොට අපි කියමු අපි වන්දනාවේ යනකොට අපි වෙන ස්වර්ණමාලි මහා සෑය වන්දනා කරන්න යනවා. එතන මහාසේ දකින්නකොටම අපිට මොකද වෙන්නේ? ඇහැයි රූපයයි විඤ්ඤාණයයි එකතු වෙනවා. ඒ එකතු වෙනකොට එතන තියෙන්නේ හයියෝ කියලා දුක ඇති වෙන මහා එපා වෙන දර්ශනයද?
නෑ, එතන අපිට ලොකු ප්‍රීතියක් ඇතින. අපට අපි ශාස්තෘන් වහන්සේ මතක් වෙනවා. එළන් ද්‍රෝණය ධාතුන් වහන්සේලා මතක් වෙනවා. එතන රහතන් වහන්සේලා වැඩ හිටිය විදිහ මතක් වෙනවා. ඊළඟට එතන සිදුවිච්ච සුන්දර දර්ශන භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාරේ පාපු විදිහ ධාතුන් වහන්සේලා ඒවා ඔක්කොම මතක් වෙනවා. ඒතර එතන මොකද ඇති වුණේ? සැපසහගත විඳීමක් හටගන්න ස්පර්ශයක් එතන ඇති වුණා. ඒතර ඒ නිසා හටගන්නා සැප විඳීම ඒකත් ආහාරයක්. ඒ ආහාරයත් අපිට උපතක් කරා යන්න උදව් කරනවා. අපේ පැවැත්ම පෝෂණය කරනවා. ඒතර නමුත් එතන අපිට තියෙනවා පුණ්‍ය වූ සංස්කාරයක් උපදින ස්පර්ශයෙන් හටගන්න ආහාරය. ඒතර මේ වගේ තමයි ඊට පස්සේ අපි යනකොට අපි කියමු පාර කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා ඉන්නවා දකින්න. එතකොට වාහනය වලට යට වෙලා ලේ පෙරිලා මේ ඔළුව කුඩු වෙලා විනාශ වෙලා ඉන්නවා දකින්න. එහෙම නම් එතන අපිට තියෙනවද සැපක් උපදවන දෙයක් නැහැ. අපේ හිතේ ලොකු සංවේගයක්, ලොකු දුකක්, ලොකු පීඩාවක් ඇති වෙන දර්ශනයක් තමයි එතන තියෙන්නේ. ඒතර ඒත් ස්පර්ශය හටගත්තා කියලා දැනගන්න තියෙන්නේ මොකෙන්ද? විඳීමෙන්. විඳීමෙන් තමයි මේ ස්පර්ශය හොයාගෙන යනකොට යාට හම්බ වෙන විඳීම. මෙන්න ඇහැ, මෙන්න රූපේ, මෙන්න විඥානය කියලා අපිට මේ ස්පර්ශය අල්ලන්න බෑ. විඳීම තමයි හටගන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා මේ විදිහට ස්පර්ශ ආහාරය කෙනෙක්ට මේ හොඳට දකින්න කිව්වා. ඒ කියන්නේ ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙනකොට දකින්න කිව්වා. හැම ගහපු ගව දෙනක් විඳින වේදනාවක් වගේ. ඇයි එතනින් එහාට ගැලවෙන්න බැරි? අපි කොච්චර මානසිකව දැන් අපේ ජීවිත ආපස්සට බලද්දි හිතන්න අපි අකමැති දර්ශන තියෙන තැන්වල අපිට විඳ විඳ ඉන්න සිද්ධ වෙලා නැද්ද? අපිට ඉන්න සිද්ධ වෙලා තියෙන විතර අපි හිතනවා අයියෝ මේ එතන යන්න තිබ්බනම් මට අපිට යාගන්නත් බෑ ඉතින්. එතනින් ඉන්න වෙන. එතකොට ඒ විඳ විඳ ඉන්නේ මොකක් තියෙන තාක්කල්ද? ස්පර්ශය තියෙන තාක්කල්. අර ගව දෙන හැම ගෙහුවා වගේ. එහෙනම් අපිට කවදාවත් හැබැයි අපි පරිසරය වෙනස් කරන්න හදන ගොඩක් වෙලාවට අපි අකමැති අය ඉන්නවා නම් අපිට අකමැති දේවල් අහන්න ලැබෙනවා නම් අපි හිතනවා මෙතනින් ගිහම මේ ප්‍රශ්න ඉවරයි කියලා. ඊළඟට අපි අකමැති කෑම බීම තියෙනවා නම් අපි හිතනවා මේක කනතුම වෙන දෙයක් හැවන්න මට මේ ප්‍රශ්න ඉවරයි කියලා. අපි අකමැති අපිම රස්නේ වෙලාවක් තියෙනවා. අනේ ගිහලා සීතල තැනක හිටියනම් මේ ප්‍රශ්න ඉවරයි කියලා අපි හිතනවා. සීතල වෙලාවල මේ රස්නේ තියෙන තැනට ගිහින් හිටියනම් ඉවරයි කියලා අපි හිතනවා. මේම අපි හැම වෙලාවෙම බලනවා පරිසරය වෙනස් කරන්න. හැබැයි ඒ වෙනස් කරන එක විසඳුම සාර්ථකද අසාර්ථකද කියලා අපිට භාග්‍යතුනස් මේ උපමාව නුවණින් විමසලා බැලුවොත් තේරෙනවා. ඒක සාර්ථකයිද අසාර්ථකයිද? අසාර්ථකයි. ඇයි? ගව දෙන හිතනවා මම මේ බිත්තියට හේතු වෙලා ඉන්න නිසායි සත්තු කන්නේ කියලා වතුරට බහිනවා. සාර්ථකයිද? නැහැ. ඊට පස්සේ එයා හිතන වතුර ඉන්න නිසායි මට මේ වේදනාව. එයා හේවනකට යනවා. සාර්ථකයිද? ඇයි හේතුව? පරිසරයේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. එයාගේ හැම නැති එක. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ පරිසරයේද? නැහැ. අපි සසර යනකම් අපිට මේ ලෝකේ තියෙන දේවල් දකින්න ලැබෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. ලෝකේ තියෙන ශබ්ද අහන්න ලැබෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. තියෙන ගඳ සුවඳ විඳින්න වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. කන්න වුණ තියෙන කෑම බීම වලින් විඳින රස විඳින්න වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. අවුව වැස්ස පින්න මේවට මූණ දෙන්න සිද්ධ වෙනවා කියන දේ සිද්ධ වෙන දෙයක්. ඕවගෙන් එන අරමුණු වලින් පීඩා විඳින්න හෝ සතුට විඳින්න හෝ සිද්ධ වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. ප්‍රශ්නේ තියෙන්නේ පරිසරයේ නෙමෙයි. මොකද්ද? ස්පර්ශය හට ගැනීම. ස්පර්ශය හටගන්නේ කොමක් නිසාද? ආයතන හයක් තියෙන නිසා. ඇස් දෙකක් ලැබිච්ච නිසා. කන් දෙකක් ලැබිච්ච නිසා. නාසයක් ලැබිච්ච නිසා. දිවක් ලැබිච්ච නිසා. කයක් ලැබිච්ච නිසා. මනසක් ලැබිච්ච නිසා. මේ දේවල් ලැබීම නිසා නම් මේ විඳවන්නේ. අපි පරිසරය මාරු කරා කියලා මේ ප්‍රශ්නේ හරියනවද? නැහැ. ඇස් දෙක තියෙන තාක්කල් ඇස් සමුවට රූප පැමිණිලා ස්පර්ශය හට ගන්නවා කියන එක සිද්ධ වෙනවාමයි. කන් දෙක තියෙන තාක්කල් කන හමුවට ශබ්ද පැමිණිලා ස්පර්ශය හට ගන්නවා, විඳීම් හට ගන්නවා කියන එක සිද්ධ වෙනවාමයි. නාසය තියෙන තාක්කල් නාසය හමුවට ගඳ සුවඳ පැමිණිලා විඳීම් හට ගන්නවා කියන එක සිද්ධ වෙනවාමයි. දිව තියෙන තාක්කල් දිව හමුවට රසය පැමිණිලා
සැප දුක් උපේක්ෂා විඳීම් හටගන්නා කියන එක සිද්ධ වෙනවාමයි. කය තියෙන තාක් කය හමුවට පහස ඇවිල්ලා මේ කය සැප දුක් උපේක්ෂා විඳීම් උපදිනවා කියන එක සිද්ධ වෙනවාමයි. මනසක් ලැබෙන තුරාවට මනසට අරමුණු ඇවිල්ලා ස්පර්ශය හටගෙන විඳීම් ඇති වෙනවා කියන එක සිද්ධ වෙනවාමයි. මේ දේවල් සිද්ධ වෙන තුරාවට සසරේ කර්ම සකස් වෙවි යන්න සිද්ධ වෙනවාමයි. එහෙනම් ඒකනම් අපේ සසර ගමනේ උරුමය. මේක අවබෝධ කරලා නිදහස් වීම හැරෙන්න අපිට මේකෙන් පැනලා ගිහිල්ලා බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අපි කෙරේ මහත් කරුණාවෙන් අපගේ භාග්‍යතුන් සීන දේශනා කරා මේ පුත්තමංස සූත්‍රයේදී මේ ස්පර්ශය කියන්නේ ආහාරයක්. ඒ ආහාරය දකින්න හරියට හැම ගහපු ගව දෙනක් විඳින දුකක් දිහා බලනවා වගේ ඒක අවබෝධ කරගෙන ගියොත් ඔබ නුවණින් විමසගෙන ඔබට මේ ත්‍රිවිධ වේදනාවම සැප දුක් උපේක්ෂාකින් ත්‍රිවිධ වේදනාවේ යථාර්ථය අවබෝධ කරන්න ලැබෙනවා. ඒ යථාර්ථය අවබෝධ කළත් නත්ති කිංච උත්තරින් කරණීයං වදාමි. එයාට නිවන පිණිස සමුතියෙන් ආය කරන්න දෙයක් නැහැ කියලා තථාගතෝ අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. ඒ නිකලසිත දරාගෙන සසරෙන් මිදුන උතුමන් වහන්සේලා ප්‍රතිඵල ලැබූ දහමක් තමයි අද දවසෙත් අපි ශ්‍රවණය කරේ. ඉතින් මේ දහම අපි සියලු දෙනාටම අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ සම්බුදු සසුනේ සසර දුකින් අත් මිදෙන්නට ඒකාන්තයෙන්ම උපකාරයක් වේවා. සාදු සාදු සාදු. මේ දහම අපට කියා දුන්න අප ගුරු දේවයන් වහන්සේට අප සියලු දෙනාගේම ගෞරව ආදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය.